බෙදීම පාඩම පට මේ අවසන් කරා නේද? බෙදීම පාඩම අපි අවසන් කරා. ඔයාලා පෙළ පොතේ අභ්‍යාසයක් කරන්න ඇති කියලා මම හිතනවා. දැන් ඉතින් ඔයාලට බෙදන්න පුළුවන්. නේද? දැන් අපිට තියෙන ආයිමත් සංඛ්‍යා පාඩම. සංඛ්‍යා කියන පාඩමක් තමයි නැවත තියෙන්නේ. එහෙනම් අපි සංඛ්‍යා පාඩම සංඛ්‍යා 3 කියන මාතෘකාව අලුත් පිටුවක් අරගෙන ලියන්න මේ සංඛ්‍යා 3 පාඩම. ඔව් සංඛ්‍යා 3 කියන පාඩම මේ පාඩමේ බලමු අපි මොනවද කියනවාද කියලා. right හොඳට අහගෙන ඉන්න. මයික් මියුට් කරලා අහගෙන ඉන්න ඔයාලා. ඔව් පුතේ මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ සංඛ්‍යා කියන පාඩම අපි ගොඩාක් කරලා තියෙනවා නේද? තුන වසර ඉඳලාම. ඉතින් අපි මේ පාඩමේදී මේ 9999ට අඩු සංඛ්‍යා, ඒ කියන්නේ දසදහසක අඩු සංඛ්‍යා පටිපාටිගත කරනවා. පටිපාටිගත කරනවා කියන එක ඔයාලා දන්නවනේ දැන්. නේද? යම් පිළිවෙලකට තැබීම. හරි. එතකොට ඔය දහස් මේ අපි කියන්නේ දහසට වැඩි ඒවා නේද? තේරුණාද? දසදහසට අඩු ඒවා. ඉතින් ඒවා මේ විශාල සංඛ්‍යා සොයා ගන්න තියෙනවා, කුඩා සංඛ්‍යා සොයා ගන්න තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යා පටිපාටිගත කරන්න තියෙනවා නේද? ඉතින් ඕව තමයි තියෙන්නේ. ආරෝහණ අවරෝහණ පටිපාටිය මතකයි නේද? කුඩාම සංඛ්‍යා විශාලම සංඛ්‍යා. ඉතින් ඒවට පැවරුම් තියෙනවා, ක්‍රියාකාරකම් තියෙනවා. right. ඉතින් ඒව ඔයාලට පුළුවන්. හැබැයි මෙතන ටිකක් ලොකු සංඛ්‍යා වලට අපි ගිහිල්ලා නැහැ කලින් පාඩම් වල. නේද? දැන් මේ පාඩමෙන් තමයි අපි දසදහස දක්වා සංඛ්‍යා ඉගෙන ගන්න. එහෙනම් මේ මුලින්ම අපි විශාල සංඛ්‍යාව හා කුඩා සංඛ්‍යාව සොයමු. right. මේ ප්‍රධාන මාතෘකාව හරුවක් දාලා ලියන්න. විශාල සංඛ්‍යාව සහ කුඩා සංඛ්‍යාව ඔව් පාට පැන්සලෙන් තරුවක් දාලා ලියන්න. හොඳයි. හරිද? right. හරිද? හොඳයි. එහෙනම් right. දැන් මාතෘකාව ලියලා ඊට පස්සේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. හොඳේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. මම කොටු හතරක් අඳිනවා බලන්න. ඔයාලා අඳින්න එපා. ඔන්න කොටු හතරක් ඇඳලා ඒ වගේම තවත් කොටු හතරක් අඳිනවා. හරි. දැන් එහෙනම් දුලින්සා කියන්න බලන්න පුතේ සංඛ්‍යාවක් 9ට අඩු සංඛ්‍යාවක් කියන්නේ ඉලක්කමක්. හත. හත.
හත. ආ හොඳයි. හය. ඔව් සඳුකි කියන සංඛ්‍යාවක් සඳුකි. නවයට අඩු එකක්. පහ. අපහ. ඊළඟට ගයිදු කියන සංඛ්‍යාවක් තව එකක් බිංදුවත් නවයත් අතර සංඛ්‍යාවක් ලක්කමක් දෙක දෙක ඊළඟට පබලු කියන තත්දාන සංඛ්‍යාවක් පබලු නෑ තුනලු ඔසඳ කියන්න බලන්න හය සමිදු කියන්න අට අට වෙනම බබන කියන්න බබන කියන්න කවීෂ කියන්න බබනයි කවීෂයි සංඛ්‍යා ඉලක්කම් දෙකක් කියන්න නමය නවය එක හොඳයි ඔන්න තවත් ඉලක්කම් හතරක් අරගෙන සංඛ්‍යාවක් හැදුවා මේ සංඛ්‍යාව කියවන්න බලන්න නම සංඛ්‍යාව 6891 ඔන්න මේ පුතේ ඔයාලා කැමති නේද සංඛ්‍යා ඉලක්කම් වලින් තමයි මේ සංඛ්‍යා දෙක අපි හදාගත්තේ right ඉතින් දැන් මේක කියවන්නත් ඔයාලට පුළුවන් නේද අපි මේ සංඛ්‍යා දෙක හරි ඔයාලා මේ කොටු හතර ඇඳගන්න නේද මේ පළවෙනි තීරුව මේ දෙවෙනි තීරුව මේ ඔයාලම කියපු ඉලක්කම් තමයි මේ තියෙන්නේ තරයි දිගන ගන්න ඕනද ලියා ගන්න තියෙන්නේ සර් හත ලියලා කොටුවක් කරලා පහ ලියලා එහෙමද ලියන්න ඕනේ හොඳයි නෑ දැන් මේකේ මේ සංඛ්‍යා දෙක අපි සාමාන්‍ය විදියට ලියමු නේද සාමාන්‍ය විදියට ලිව්වොත් මෙහෙමයිනේ 7523 අනිත් සංඛ්‍යාව 6891 right ඔයාලත් ඒ විදිහට ලියා ගන්න කොටු ඇතුලේ මේ මේ ක්‍රමයටත් ලියා ගන්න සාමාන්‍ය විදිහට හරි දැන් මට කියන්න පුතේ මේ සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව මොකද්ද විශාල සංඛ්‍යාව මොකද්ද හත්දහස් පන්සිය විසි තුන එහෙම කියන්නේ කොහොමද ඔයාලා
මේක විශාලයි කියලා කියන්නේ කොහොමද? ඇයි ඒක විශාල? විශාල වෙන්නේ 6891ට වඩා 7523 වැඩි හින්දා. ආ 6000 ගණන් වලට වඩා 7000 ගණන් ලොකු නිසා. නේද? ඒ කියන්නේ මම මේ කොටු කරන බලන්න මෙතන 6 නේද? දහස ස්ථානයේ තිබෙන්නේ 6. මෙතන දහස ස්ථානයේ තිබෙන්නේ 7. නේද? 6ට වඩා 7 විශාලයිනේ. ඒක නිසා මේ 7000 මේක විශාල සංඛ්‍යාවක්. පැහැදිලිද? මේක විශාල සංඛ්‍යාවක් මේක කුඩා සංඛ්‍යාවක්. හරි නේද? මොකද දහස ස්ථානයේ දිහා බැලුවහම අපට ඒක හොයාගන්න පුළුවන්. නේද? දහස ස්ථානයේ තිබෙන ඉලක්කම් දිහා බැලුවට පස්සේ. හොඳයි. එහෙනම් අපිට මේක ඉස්සරහින් ලියන්න පුළුවන් මේ මොකද්ද? විශාල සංඛ්‍යාව. මේ මොකද්ද? කුඩා සංඛ්‍යාව. ලියා ගන්නද සර්? දැන් ලියා ගන්න. ගන්නත් පුළුවන් දහස ස්ථානයේ තිබෙන ඉලක්කම් දෙක යටින් දහස ස්ථානයේ තිබෙන ඉලක්කම් දෙක යටින් ඉරි ඇඳ ගත්තොත් ගොඩක් හොඳයි. පාට පැන්සල් ලගින් අඳිනස. පාට පැන්සල්. හොඳයි. නැවතත් තියෙන ඔයාලට අහගෙන ඉන්න විතරයි. හොඳේ ලියන්න යන්න එපා. මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව තමයි පුතේ 5832. මෙතන තිබෙන්නේ 5421. 5421. මෙතන 5832, මෙතන 5421. දැන් මට කියන්න මේ සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව කුමක්ද? කුඩා සංඛ්‍යා 5832 විශාලයි. ඒ කොහොමද ඔයාලා එහෙම කියන්නේ? හේතුව මොකක්ද? 10 තිබෙන්නේ මෙතනත් 5 මෙතනත් 5. 5 5000 ගණන්. නේද? සමානයි. දහස ස්ථානය සමානයි. දහස ස්ථානය නමුත් ඒ ස්ථානයේ දිහා බැලුවොත් නේද අපට විශාල කුඩා සොයාගන්න පුළුවන්. මෙතන පුතේ සිය ස්ථානයේ තිබෙන්නේ 4. මෙතන තිබෙන්නේ 8. නේද? එහෙනම් සිය ස්ථානයේ 4 තිබෙන එකද විශාල? සිය ස්ථානයේ 8 තිබෙන එකද විශාල? 8 තිබෙන එක. අපි ස්ථානයේ දිහා බැලුවේ දහස ස්ථානයේ දෙකේම සමාන නිසා. දැන් සමාන නැත්නම් අපට මෙහෙම ගන්න පුළුවන්. දහස ස්ථානය සමාන වුණොත් අපට යන්න වෙනවා සිය ස්ථානයට. නේද? විශාල සංඛ්‍යාව හොයාගන්න. හොඳයි. දැන් කොටු දෙක ඇදගෙන සංඛ්‍යා දෙක ලියාගන්න ඉරි අඳින්න. මෙතන විශාල සංඛ්‍යාව කුමක්ද කියලා ලියන්න. විශාල සංඛ්‍යාව සයිලියන් කුඩා සංඛ්‍යාව
ලියාග පාට පැන්සලකින් කොටුවන් දිටනද ඉදි අඳින ඒවා කොටු පාට පැන්සලින් ඇන්දොත් ගොඩක් හොඳයි මේ කොටුවේ තිබෙන්නේ 2640 මේ කොටුවේ තිබෙන්නේ 2673 දැන් මොකද විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව 2640 මෙතන දහයස්ථානයේ තිබෙන්නේ හත නේද සියයස්ථානය දෙකේ ඕ දහසස්ථානයේ දෙකම සමානයි නේද දෙක සංඛ්‍යා දෙකේම දහසස්ථාන සමානයි සියස්ථාන සමානයි එහෙනම් අපට යන්න වෙනවා ඊළඟට දහයස්ථානයේ දහයස්ථානයේ මෙතන හත මෙතන හතර එහෙනම් මේක විශාලයි මේක කුඩා හොඳයි ඒකත් ලියන්න විශාල සංඛ්‍යාව කුමක්ද ඉතරයි ලියන්න කුඩා සංඛ්‍යාව කුමක් මේකේ ලිව්ව නේද ඔයාලා මම මේ හරි දාගන්න මෙතන විශාල සංඛ්‍යාව 5832 කුඩා සංඛ්‍යාව 5421 ඔව් මෙතන හරි දාගන්න හරි නම් වැරදි නම් හරි දාගන්න ඔව් ඔව් මේක තනියම කරන්න
මේකක් හරිදා ගන්න පාන හරිද කියලා මෙන්න පොඩි පැවරුමක් සෑමකුත් තේනේ නෑ මේක ඉවරයි නේද? ඔව් සර්. නෑ සර්. හරි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. නෑ සර්. හරි මේක බලමු. විශාල සංඛ්‍යාව සොයා ගන්න වෙන්නේ සියස්ථානයෙන් බලලා නේද? එහෙනම් මෙතන 5341 විශාලයි. කුඩා සංඛ්‍යාව 5244. හොඳයි. හදා ගන්න. වරකින්යටද තාටික වෙලාවක් තියෙනවා පුතේ මෙන්න පැවරුමක් තියෙනවා ගණන් හතරක්. ඉක්මන් කරමු. ඉවරයි සර්. හරි හරි හරි.
Oh. ඉන්නවට වඩා හොඳයි තට්ටක් ගාල වැඩි ඉවර කරන එක නේද? දුලින්සා හොඳයි හරිදා ගන්න පුළුවන් දුලින්සාට කුචිලගේ ඕ සනිජ තව ලං කරන් හරි සනිජත් හොඳයි වගේ හරිදා ගන්න පුළුවන් වගේ පොඩ්ඩක් ඉන්න බලන්න කුචිලගේ එකක් වැරදි වගේ බලන්න තව ටිකක් සුතුලි සර් කවිෂගේ ඕ මේ ජනුකගේ මම බලන්නේ ජනුක තව දුරස් කරන්න හරි ඕ හොඳයි හරි දා ගන්න පුළුවන් සර් කවිෂගේ ඕ නෙතුලි හරි නෙතුලි හොඳයි ඕ චදගේ සර් විදුලි ඕ චදගේ ඕ ඕ චදගේ බලමු ආ හොඳයි ඖෂධකෙත් හරිදා ගන්න පුළුවන් සර් කවිෂගේ සාහිල් සර් කුචිලගේ ඔව් සාහිල් සර් කවිෂගේ රයි කුචිලා හොඳයි කුචිලගේ හරි කුචිලානේ කුචිල නෙතුලි නෙතුලි බැලුවනේ ආ නෙතුලි දහම්සාගේ නෙතුලි දහම්සාගේ හරි පුදසර පුදසරගේ ඕ සර් සයුනි සයුනි සර් සවිරු විදුලි බැලුවා මම පරිශනේ පිට බලමු කපෙන්නන සර් සවිරු කිස්සගේ ආහරි සයුනි මයික් එක ඔන් කරගෙන මොකද කරන්නේ සයුනිගේ බැලුවා හොඳයි කෙස්මි බලමු කෙස්මි කෙස්මි හොඳයි එහෙනම් අපි හරි මේ ෆොටෝ එකක් එවන්න හරි පොටගා කියවන්න පස්සේ දැන් මේවන්න එපා. ඔව් මේක අම්බලුවේ විශාල සංඛ්‍යාව යටින් ඉරක් හදින්. මෙතන අපිට බලන්න වෙන්නේ කෙලින්ම දහස ස්ථානයේ දිහා බැලුවොත් නේද මේකේ 6 තියෙන. එහෙනම් මේක යටින් ඉරක් හදින්න පුළුවන්. මොනවද තහවුරු? ඔරාව් කරන්න ඕනේ. මෙතන අපිට බලන්න වෙන්නේ දහස ස්ථානයේ සමානයි සියස් ස්ථානයේ දිහා බලන්න පුළුවන් නේද පුතේ? සියස්ථාන දිහා බැලුවොත් මෙතන 9 මෙතන 0. මෙතන 10 ස්ථාන සමානයි සියස්ථාන සමානයි නේද? 10 ස්ථාන සමානයි. එක ස්ථානයේ දිහා බැලුවොත් මේක විශාලයි. නේද? 8 10 8 8. මෙතන බලමු. 10 ස්ථාන 10 ස්ථාන
දහස්ථාන සමානයි සියස්ථාන සමානයි දහයස්ථානය දිහා බැලුවොත් මේක විශාලයි. එහෙම තමයි අපිට ලේසි ක්‍රමේ බලන්න නේද? එක එක ස්ථාන දිහා බලාගෙන යනවා දහස්ථානයේ සිට. හොඳයි. එහෙනම් ඔන්න දැන් විශාල සංඛ්‍යාව සහ කුඩා සංඛ්‍යාව හොයන්න ඔයාලට පුළුවන්. නේද පුතේ? මේ වැඩේ නැහැ. ඒකේ පෙළපොතේ අභ්‍යාස නොකරපු ළමයින්ට පෙළපොතේ අභ්‍යාස කරන්න පුළුවන්. ඉස්කෝලේදී කරේ නැත්නම් විතරක් කරන්න. හොඳද? කරානම් කිසි ගැටලුවක් නැහැ. හොඳයි. එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියා ගන්න. සංඛ්‍යා තුනක් පටිපාටිගත කරන. පටිපාටිගත කරන විදිය ඔයාලට මතකයිනේ. 25යි 39යි. අනේ ඒක නෙවෙයි. ඒක ඕනේ නැහැ. දැන් ඔයාලට ඒක පුළුවන්. අපි දැන් ඉස්සර පාඩමේ නේද? හොඳයි. එහෙනම් මේ මම සංඛ්‍යා තුනක් ඔන්න කියනවා. අහගෙන ඉන්න. 346 825 719. හොඳට මතක තියාගන්න. 346 825 719 කියන සංඛ්‍යා තුන. මේ සංඛ්‍යා තුන පටිපාටිගත කරන්න ඕන අපට. කොහොමද? මේක පුතේ පටිපාටිගත කරන්න ඕන කුඩාම සංඛ්‍යාවේ ඉඳන් විශාලම සංඛ්‍යාව වෙනකම්. කුඩාම සංඛ්‍යාවේ ඉඳලා විශාල සංඛ්‍යාව වෙනකම්. හොඳයි. එහෙනම් කොහොමද මේක පටිපාටිගත කරන්නේ මට කියන්න. මුලින්ම කුඩා සංඛ්‍යාව හොයාගන්න එපානේ. කුඩා සංඛ්‍යාව මොකද්ද? 346. ඊළඟට ඊළඟ සංඛ්‍යා දෙක 825යි 719. 719. ආ. දෙවනුවට 719. ඔව්. ඊළඟට තමයි විශාලම සංඛ්‍යාව අපි අරගෙන 825 කියලා. නේද? 825. හොඳයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපි කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ තුනක් බලමු අපි. රයිට්. මම දෙන්නම් මේ සංඛ්‍යා තුනක්. ඔයාලා ලියාගන්න. 2318 3026 1695. ඔන්න සංඛ්‍යා තුනක්. මේක අපි පටිපාටිගත කරමු. මේ කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව වෙනකම්. කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට කණුපිළිවෙලින් ලියන්න. සර් පන්ති වල කීයටද? තව ටිකකින්. කුඩාම සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට අනුපිළිවෙලින් ලියන්න. අනුපිළිවෙලින් ලියන්න ඕනද? ලියන්න ඕන නැතුව බෑනේ. අනුපිළිවෙලින් ලියන්න. කුඩාම සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට
කුඩාම නැති වුණාට කමක් නැහැ. කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට හොඳයි. ඉවරයි සර්. ඔයාලා ඒක කරන්න මේ පාඩම අපි ලබන සතියට ටිකක් ඉතුරු කර ගන්නවා. දෙවැනි කොටස අපි ලබන සතියේ ඉතුරු ටික කරමු පුතේ. හොඳද?